ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු ශිෂ්‍යන ලාභීන්ටත් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන ගුරු භවතුන්ටත් තම පුහුණු කාලය තුළදී සිදු කිරීමට සිදුවන ක්‍රියාමූල පරීක්ෂණයේ සම්බන්ධයෙන් පවතින ප්‍රධාන ගැටලුවක් බවට පත්වන ක්‍රියාමූල පරීක්ෂණයට අදාළ මාතෘකාවක් නැතිනම් ගැටලුවක් තෝරා ගැනීමේ ගැටලුවට විසඳුමක් මේ වීඩියෝ මාලාව තුලින් ඔබට ලබාගත හැකියි। ඒ අනුව පාඨමාලා 3ක් සහ එම පාඨමාලාවන්ට අදාළ විෂය කාණ්ඩ 4කට අදාළව මාතෘකා 250කට ආසන්න ප්‍රමාණයක් මේ වීඩියෝ තුලින් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා। සිංහල විෂයට අදාළව මාතෘකාවන් කිහිපයක් මුලින්ම විමසා බලමු। පිල්ලම් හා අක්ෂර නිවැරදිව හඳුනා ගැනීමේ දුෂ්කරතාවය අවම කර කියවීමේ ශිල්පීය කුසලතාවය සංවර්ධනය කිරීම। ලිවීමට හා කියවීමට ඇති නොහැකියාව අවම කිරීම। ක්‍රමානුකූල අභ්‍යාසකරණය තුලින් පිල්ලම් නිවැරදිව යොදා වචන ලිවීමේ කුසලතාවය සංවර්ධනය කිරීම। ක්‍රමානුකූල අභ්‍යාසකරණය තුලින් පිල්ලම් නිවැරදිව යොදා වචන ලිවීමේ කුසලතාවය සංවර්ධනය කිරීම। නිවැරදි දිශාවට අකුරු ලිවීමේ කුසලතාවය වර්ධනය කිරීම। උක්තය ස්ත්‍රීලිංග අතීත කාල ඒකවචන වාක්‍ය ලිඛිත බසින් ලියවීමේ හැකියාව සංවර්ධනය කිරීම। ඇලපිල්ල හා හල් කිරීම යන පිල්ලම් යෙදීමේ කුසලතාවය සංවර්ධනය කිරීම। ක ද න ත ල යන අක්ෂර හඳුනා ගැනීම සඳහා මඟ පෙන්වීම। ඡේද කියවා අසන ලද ප්‍රශ්නවලට අවබෝධයෙන් පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කිරීම। ශ ශ ස න ල ල යොදා නිවැරදි අක්ෂර විඤ්ඤාසයෙන් යුතුව ලිවීමේ හැකියාව වර්ධනය කිරීම। පිල්ලම් හා අක්ෂර නිවැරදිව භාවිතා කර අර්ථවත් වැකි ලිවීමේ කුසලතාවය සංවර්ධනය කිරීම। තෝරාගත් අක්ෂර කිහිපයක් උච්චාරණය කිරීමේ හා ලිවීමේ හැකියාව සංවර්ධනය කිරීම। පිල්ලම් හා අක්ෂර මගහැර ලිවීමේ දුර්වලතාවය අවම කිරීම। සරල ඡේද කියවා අවබෝධයෙන් පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කිරීම। නිවැරදි උච්චාරණය සහිතව කියවීමේ හැකියාව වර්ධනය කිරීම। සිංහල විෂය නිර්දේශයට අදාළ සරල දෙබස් නිර්මාණාත්මක ලිවීමේ හැකියාව වර්ධනය කිරීම। පින්තූරේ බලා අර්ථවත් වැකි ගොඩනැගීමේ හැකියාව වර්ධනය කිරීම। කියවීමේ දුර්වලතාවය අවම කිරීම। අවබෝධයෙන් කියවීමේ හැකියාව වර්ධනය කිරීම। නිවැරදිව රූල් අතර අක්ෂර ලිවීමේ කුසලතාවය විධිමත් කිරීම। පින්තූරේ බලා සරල වැකි ලිවීමේ කුසලතාවය සංවර්ධනය කිරීම। අර්ථය පැහැදිලි වන ලෙස විරාම ලක්ෂණ යොදා පැහැදිලිව ලිවීමේ කුසලතාවය වර්ධනය කිරීම। අක්ෂර කිහිපයක් ලිවීමට ඇති නොහැකියාව අවම කිරීම। ආරෝහණ හා අවරෝහණ අක්ෂර නිවැරදිව ලිවීමේ හැකියාව වර්ධනය කිරීම। පිල්ලම් කිහිපයක් යොදාගෙන අක්ෂර කියවීමේ ශිල්පීය කුසලතාවය සංවර්ධනය කිරීම। වචන අතර නියමිත පරතරය තබා ඡේද ලිවීමට හුරු කිරීම। ගණිතයේ විෂයට අදාළව මාතෘකා කිහිපයක් විමසා බලමු। ගණ්‍යම් රහිතව එකතුව 20ට අඩු සංඛ්‍යා දෙකක් නිවැරදිව අඩු කිරීමේ කුසලතාවය සංවර්ධනය කිරීම। රුපියලේ සිට 500 දක්වා කාසි හා නෝට්ටු මාරු කළ හැකි විවිධ ආකාර පිළිබඳ හැකියාව වර්ධනය කිරීම। ගණිතයේ විෂයේදී ඉලක්කම් දෙකකට නොවැඩි සංඛ්‍යා දෙකෙන් බෙදීමේ හැකියාව වර්ධනය කිරීම। සංඛ්‍යා 3න් ගුණ කිරීමේ කුසලතාවය සංවර්ධනය කිරීම। 1 සිට 100 දක්වා සංඛ්‍යා ලිවීමේ හා කියවීමේ හැකියාව වර්ධනය කිරීම। අභිමත ඒකක මගින් සංසන්දනාත්මකව දිගමැනීම පිළිබඳ කුසලතාවය සංවර්ධනය කිරීම। ඉලක්කම් දෙකකට නොවැඩි සංඛ්‍යා ගෙන යාම් රහිතව ගුණ කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම। ඔරලෝසු මුහුණත්වල නිවැරදිව වේලාව හඳුනා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම। 1 සිට 100 තෙක් ඉලක්කම් හඳුනා ගැනීමේ හා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම। කාසි භාවිතා කරමින් ගණදෙනු කිරීමේදී ඇතිවන දුෂ්කරතාවය මගහැර නිවැරදි කාසි භාවිතයේ කුසලතාවය වර්ධනය කිරීම। 20ට අඩු සංඛ්‍යා ගෙන යාම් රහිතව එකතු කිරීමේ හැකියාව වර්ධනය කිරීම। ඉලක්කම් දෙකේ සංඛ්‍යා තනි ඉලක්කමින් බෙදීමේ කුසලතාවය වර්ධනය කිරීම।
දත්ත නිරූපණය සඳහා චිත්‍රපස්තාර ගොඩනැගීමේ කුසලතාවයේ සංවර්ධනය කිරීම ප්‍රාථමික ශ්‍රේණියේ පළමු අවධියේ පසුවන සිසුන් දෙදෙනෙකු තුල 1 සිට 100 තෙක් සංඛ්‍යා අවබෝධය වර්ධනය කිරීම ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් ඉතිරි නැතුව දෙකෙන් බෙදීමේ හැකියාව වර්ධනය කිරීම 99ට නොවැඩි සංඛ්‍යාවකින් ඊට අඩු සංඛ්‍යාවක් ගෙන ඒම් රහිතව අඩු කිරීමේ හැකියාව වර්ධනය කිරීම 1 සිට 50 තෙක් සංඛ්‍යා නිවැරදිව කියවීමේ හා ලිවීමේ හැකියාව සංවර්ධනය කිරීම 99ට අඩු සංඛ්‍යා දෙකක් ගෙන යාම් සහිතව එකතු කිරීම ගණිත ගැටලු විසඳීම නිවැරදි ලෙස සිදු කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම ගෙන යාම් සහිතව ඉලක්කම් තුනේ සංඛ්‍යා අඩු කිරීමේ හැකියාව වර්ධනය කිරීම අවිධිමත් රූපයක වර්ගඵල සෙවීමේ හැකියාව ඉහළ නැංවීම ලීටර් හා මිලිලීටර් ප්‍රමාණයකින් ගෙන යාම් සහිතව යම් ලීටර් හා මිලිලීටර් ප්‍රමාණයක් අඩු කිරීමේ කුසලතාවයේ සංවර්ධනය කිරීම විස්තර නොවැඩි සංඛ්‍යාවකින් එයට අඩු තවත් සංඛ්‍යාවක් අඩු කිරීමේ ගැටලු විසඳීමේ නොහැකියාව අවම කිරීම පළමු ප්‍රධාන අවධියේ පසුවන සිසුන්ට 1 සිට 99 තෙක් සංඛ්‍යා කියවීම හා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම අසි භාවිතයේ හා ගණඳුනු කිරීමේ හැකියාව වර්ධනය කිරීම ජාමිතික හැඩ හඳුනා ගැනීමේදී ඇතිවන දුෂ්කරතාවය මග හැර නිවැරදිව ජාමිතික හැඩ හඳුනා ගැනීමේ හැකියාව දත්ත නිරූපණය සඳහා ප්‍රස්තාර ගොඩනැගීමේ කුසලතාවයේ සංවර්ධනය කිරීම ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් ගෙන යාම් සමග තුනෙන් ගුණ කිරීමේ හැකියාව වර්ධනය කිරීම රූපික ප්‍රස්තාර නිරූපණයට දුර්වලතාවයේ මග හරවා ගැනීම ගෙන ඒම් රහිතව 1 සිට 20 තෙක් සංඛ්‍යා දෙකක් එකතු කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම ඉලක්කම් දෙකක සංඛ්‍යා ගෙන යාම් සහිතව ඉලක්කම් දෙකක සංඛ්‍යා එකතු කිරීමේ හැකියාව සංවර්ධනය 9999 තෙක් සංඛ්‍යා භාවිතයේදී ස්ථානීය අගය පිළිබඳ අවබෝධය සංවර්ධනය කිරීම 1 සිට 50 තෙක් සංඛ්‍යාංක නිවැරදිව ලිවීමේ හැකියාව සංවර්ධනය කිරීම ජාමිතික හැඩතල හා ඝන වස්තු හඳුනා ගැනීමේ කුසලතාවයේ වැඩි දියුණු කිරීම හතරෙන් බෙදීමේ ගැටලු විසඳීමේ කුසලතාවයේ වැඩි දියුණු කිරීම ඉලක්කම් 4කට නොවැඩි සංඛ්‍යා අතරින් 1000 සිට 9999 දක්වා සංඛ්‍යා නිවැරදිව කියවීම ලිවීම හා සංඛ්‍යා නාම කියවීම ලිවීම සංවර්ධනය කිරීම ඉලක්කම් තුනේ සංඛ්‍යා එක ස්ථානයේ සිට දහ ස්ථානයට ගෙන යාම් සහිතව එකතු කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම සියස්ථානයේ දක්වා සංඛ්‍යා හඳුනා ගැනීම හා ස්ථානීය අගය පිළිබඳ කුසලතාවයේ සංවර්ධනය කිරීම ඉලක්කම් දෙකේ සංඛ්‍යා දෙකක් ගෙන යාම් සහිතව එකතු කිරීමේ කුසලතාවයේ සංවර්ධනය කිරීම 1 සිට 100 දක්වා සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලිවීමේ හැකියාව වර්ධනය කිරීම ඉලක්කම් දෙකකට නොවැඩි සංඛ්‍යා දෙකෙන් බෙදීමේ කුසලතාවයේ සංවර්ධනය කිරීම ගණිතයේ විශේෂයේදී ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදා ගැටලු විසඳීමේ කුසලතාවයේ සංවර්ධනය කිරීම එකතුව විස්තර නොවැඩි වන සංඛ්‍යා දෙකක් එකතු කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම සංඛ්‍යා විහිදුවා ලිවීමේ හැකියාව විධිමත් කිරීම ඉලක්කම් දෙකේ සංඛ්‍යා දෙකක් ගෙන යාම් රහිතව එකතු කිරීමේ කුසලතාවයේ වර්ධනය කිරීම ගණිතයේ විෂය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් ගෙන යාම් සහිතව තනි සංඛ්‍යාවකින් ගුණ කිරීමේ කුසලතාවයේ වර්ධනය කිරීම බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් නිවැරදි දිශාවට ලිවීමට ඇති නොහැකියාව අවම කිරීම 999ට නොවැඩි සංඛ්‍යා ගෙන ඒම් සහිතව අඩු කිරීමේ සංකල්පය පිළිබඳව අවධානය අඩු සිසුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම රූපික පස්තාර ඇසුරින් දත්ත හඳුනා ගැනීමට හා ඉදිරිපත් කිරීමට ඇති නොහැකියාව සංවර්ධනය කිරීම ඉලක්කම් 3ක් සහිත සංඛ්‍යාංක ලිවීම හා කියවීමේ කුසලතාවය වර්ධනය කිරීම ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් ගෙන යාම් රහිතව තුනෙන් ගුණ කිරීමේ හැකියාව වර්ධනය කිරීම ගණිතයේ විෂයට අදාළව 20ට නොවැඩි සංඛ්‍යා දෙකක් ගෙන යාම් රහිතව එකතු කිරීමේ සංකල්පය පිළිබඳව අවධානය අඩු සිතුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම
ඉලක්කම් තුනේ සංඛ්‍යා තුනෙන් බෙදීමේ ගැටලු විසඳීමේ කුසලතාවය වැඩි දියුණු කිරීම ඉලක්කම් තුනේ සංඛ්‍යා තුනෙන් බෙදා ගැටලු විසඳීමේ කුසලතාවය වැඩි දියුණු කිරීම ඉලක්කම් තුනේ සංඛ්‍යා ඉතිරි සහිතව හා ඉතිරි රහිතව දෙකෙන් තුනෙන් හතරෙන් සහ පහෙන් බෙදීමේ හැකියාව වර්ධනය කිරීම බින්දුවේ සිට 9 දක්වා සංඛ්‍යා දෙකක් ගෙන යාම සහිතව එකතු කිරීමේ කුසලතාවය සංවර්ධනය කිරීම ගණිතයේ විෂයට අදාළව 1 සිට 50 තෙක් සංඛ්‍යා ලිවීමේ හැකියාව සහ කියවීමේ ගණන් කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම ඉලක්කම් දෙකේ සංඛ්‍යා ගෙන යාම රහිතව එකතු කිරීමේ දුෂ්කරතාවය මගහරවා ගැනීම ඉලක්කම් දෙකකට නොවැඩි සංඛ්‍යා දෙකක් බෙදීමේ කුසලතාවය සංවර්ධනය කිරීම සියස්ථානයේ දක්වා සංඛ්‍යාවල ස්ථානීය අගය නිවැරදිව හඳුනා ගැනීමේ කුසලතාවය සංවර්ධනය කිරීම ඔර්ලෝසු මුහුණතක පෙන්වන වේලාව නිවැරදිව කියවීමේ කුසලතාවය සංවර්ධනය කිරීම ඉලක්කම් දෙකෙහි සංඛ්‍යා දෙකක් ගෙන යාම සහිතව එකතු කිරීමේ හැකියාව වර්ධනය කිරීම ඉලක්කම් දෙකෙහි සංඛ්‍යා ගෙන යාම සහිතව එකතු කිරීමේ කුසලතාවය සංවර්ධනය කිරීම 1 සිට 50 දක්වා සංඛ්‍යා ලිවීමේ කුසලතාවය විධිමත් කිරීම ඉලක්කම් 3ක සංඛ්‍යාවක් ඉලක්කම් 3ේ සංඛ්‍යාවකින් ගෙන යාම සහිතව අඩු කිරීමේ හැකියාව වර්ධනය කිරීම ඉලක්කම් 2ේ සංඛ්‍යා 2ක් ගෙන යාම සහිතව එකතු කිරීමේ නොහැකියාව අවම කිරීම ඉලක්කම් 3ේ සංඛ්‍යා 2ක් ගෙන යාම සහිතව එකතු කිරීමේ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කිරීම වේලාව නිවැරදිව දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම ගණයම් රහිතව විශ්වට නොවැඩි සංඛ්‍යාවකින් එයට අඩු සංඛ්‍යාවක් අඩු කිරීමේ සංකල්පය පිළිබඳව අවබෝධය අඩු සිසුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම 1 සිට 50 දක්වා සංඛ්‍යාංක නාම නිවැරදිව ලිවීමට හා කියවීමේ කුසලතාවය සංවර්ධනය කිරීම ඉලක්කම් 2ේ සංඛ්‍යා 2කින් දීර්ඝව බෙදීමේ නොහැකියාව අවම කිරීම ඉලක්කම් 2කට නොවැඩි සංඛ්‍යාවක් 2කින් ගෙන යාම සහිතව එකතු කිරීමේ ස්ථානීය අගය භාවිතා කරමින් සංවර්ධනය කිරීම 999ට නොවැඩි සංඛ්‍යාවකින් තවත් සංඛ්‍යාවක් ගෙන ඒම් එක් අවස්ථාවක් සහිතව අඩු කිරීමේ කුසලතාවය සංවර්ධනය කිරීම බින්දුවේ සිට 50 තෙක් සංඛ්‍යා කියවීම හා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම සිසුන් දෙදෙනෙකු තුළ කාසි පරිහරණය හා සම්බන්ධව ගණදෙනුවල නිරත වීමේ හැකියාව වර්ධනය කිරීම 20ට නොවැඩි සංඛ්‍යාවකින් ඊට අඩු සංඛ්‍යාවක් ගෙන ඒම් රහිතව අඩු කිරීමේ ගැටලු විසඳීමේ අපහසුතාවය සහිත සිසුන්ගේ අඩු කිරීමේ හැකියාව වර්ධනය කිරීම ඉලක්කම් 2 හා 3ේ සංඛ්‍යා 2කින් 3ෙන් 4ෙන් හා 5ෙන් බෙදීමේ කුසලතාවය සංවර්ධනය කිරීම 999ට නොවැඩි සංඛ්‍යා 4ෙන් සහ 5ෙන් දීර්ඝව බෙදීමේ හැකියාව වර්ධනය කිරීම නිවැරදි කාසි භාවිතය කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම ගෙන යාම සහිත ඉලක්කම් 2ේ සංඛ්‍යා 2කින් එකතු කිරීමේ හැකියාව වර්ධනය කිරීම ගණයම් එක් අවස්ථාවක් සහිත ඉලක්කම් 3ක් තෙක් වූ සංඛ්‍යා 3ක් එකතු කිරීමේ කුසලතාවය සංවර්ධනය කිරීම ගණයම් සහිතව සංඛ්‍යා අඩු කිරීමේ හැකියාව වර්ධනය කිරීම ඔර්ලෝසු මුහුණතේ දැක්වෙන වේලාව නිවැරදිව කියවීම හා ලිවීමේ හැකියාව සංවර්ධනය කිරීම එකතුව 20ට නොවැඩි සංඛ්‍යා 2ක් ගණයම් රහිතව එකතු කිරීමේ කුසලතාවය සංවර්ධනය කිරීම 999ට නොවැඩි සංඛ්‍යාවක් 2කින් 3ෙන් 4ෙන් සහ 5ෙන් යන සංඛ්‍යාවලින් බෙදීමේ හැකියාව වර්ධනය කිරීම ඉලක්කම් 2 සහ ඉලක්කම් 3ේ සංඛ්‍යා ගෙන යාම සහිතව එකතු කිරීමේ හැකියාව වර්ධනය කිරීම වේලාව නිවැරදිව කියවීම හා ඔර්ලෝසු මුහුණතක නිරූපණය කිරීමේ කුසලතාවය සංවර්ධනය කිරීම නිවැරදිව වේලාව හඳුනා ගැනීමේ හැකියාව සංවර්ධනය බින්දුවේ සිට 100තෙක් සංඛ්‍යා ගණන් කිරීමට හා ලිවීමට හුරු කිරීම ඔර්ලෝසු මොහොතේ දැක්වෙන වේලාව නිවැරදිව කියවීම හා ලිවීමේ හැකියාව සංවර්ධනය කිරීම ගණිතයේදී 2කින් 5ෙන් 10ෙන් ගෙන යාම රහිතව ගුණ කිරීමේ හැකියාව වර්ධනය කිරීම ඉලක්කම් 2ේ සංඛ්‍යා ගෙන යාම සහිතව එකතු කිරීමේ කුසලතාවය සංවර්ධනය කිරීම ඉලක්කම් 2කට නොවැඩි සංඛ්‍යා ගෙන යාම රහිතව 2කින්
පහෙන් හා 10න් ගුණ කිරීමේ හැකියාව වර්ධනය මීළඟට අපි පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට අදාළව මාතෘකා කිහිපයක් විමසා බලමු පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ ක්‍රියාකාරකම් පාදක අද්දකින් ලබා දීම තුලින් විෂය අන්තර්ගත සංකල්පයේ ඉහළ නැංවීම පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී ඵලදායිව ද්‍රව්‍ය භාවිත කුසලතාවයේ වැඩි දියුණු කිරීම නිරීක්ෂණ ක්‍රමවේදයේ තුලින් පරිසරය නිරීක්ෂණය කර තොරතුරු වාර්තා කිරීම හා වර්ගීකරණය කිරීමේ කුසලතාවයේ සංවර්ධනය කිරීම ඉගෙනීම් ක්‍රියාවලියේදී කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහා සක්‍රීය සහභාගීත්වය වර්ධනය කිරීම අහිතකර චර්යාවලින් මුදවා හිතකර චර්යාවලට හුරු කිරීම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කෙරෙහි දක්වන අවධානය වැඩි දියුණු කිරීම සහභාගීත්වයට මැලිකමක් දක්වන සිසුන්ගේ දුබලතාවය මගහරවා ඉදිරිපත් කිරීමේ කැමැත්ත සංවර්ධනය කිරීම පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් විශේෂ සඳහා පවතින නැඹුරුතාවය වර්ධනය කිරීම පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය යටතේ අපට කළ හැකි වෙනස්කම් තේමාවලට අදාළව නිර්මාණ හැකියාවන් වැඩි දියුණු කිරීම මීළඟට අපි ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළව මාතෘකා කිහිපයක් විමසා බලමු ගෘහ ආර්ථික විද්‍යාව විෂයේ ආහාර හා පෝෂණය ඒකකවල ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමේ කුසලතාවයේ වර්ධනය කිරීම අයහපත් ලෙස හැසිරෙන සිසුන්ගේ එම චර්යාවන් පාලනය කොට අවධානය වැඩි කිරීම ලඳරු ඇඳුම් මැසීමේ හැකියාව වර්ධනය කිරීම මැහුම් මෙවලම් භාවිතයේ නිවැරදි කුසලතාවයේ වර්ධනය කිරීම තෝරාගත් විසිතුරු මැහුම් ක්‍රම 10ක් මැසීමේ දුබලතාවය අවම කිරීම ගෘහ ආර්ථික විද්‍යාව විෂය යටතේ විසිතුරු මැහුම් ඇසුරෙන් නිර්මාණ කිරීමේ කුසලතාවයේ වැඩි දියුණු කිරීම විසිතුරු මැහුම් ක්‍රම 4ක් ඇසුරෙන් උපාංග නිර්මාණය කිරීමේ දුර්වලතාවය අවම කිරීම විසිතුරු මැහුම් ක්‍රම 3ක් මැසීමේ කුසලතාවය සංවර්ධනය කිරීම ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා කණ්ඩායම් ක්‍රියාකාරකම් කිරීමේ කුසලතාවයේ නොමැති සිසුන්ගේ කුසලතාවයේ වර්ධනය කිරීම ගෘහ විදුලි උපකරණ හා උපාංග භාවිතා කිරීමේ කුසලතාවයේ සංවර්ධනය කිරීම ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විසෙහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා සක්‍රීයව සම්බන්ධ කර ගැනීම විසිතුරු මැහුම් නිවැරදිව මැසීමේ හැකියාව වර්ධනය කිරීම ඉදිකටු හා නූල් හසුරුවමින් නිවැරදිව බූලියන් මැස්ම මැසීමේ හුරුව ලබා දීම ආහාර හා පෝෂණයේ කොටස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රමවත්ව හා මනා කළමනාකාරීත්වයෙන් යුතුව සිදු කිරීමේ කුසලතාවයේ සංවර්ධනය කිරීම ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතාවයේ විෂය ඉගෙනුම් ලබන ප්‍රචණ්ඩ හැසිරීම් පෙන්වන සිසුවෙකු එම ක්‍රියාවලියෙන් මුදවා හික්මවීම වර්ධනය කිරීම ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විෂය හදාරන සිසුන්ගේ කුෂිකර්මය හා ආහාරය යන තාක්ෂණික ශේෂ්ත්‍රයන්ට අදාළව ක්‍රියාකාරකම්වල යෙදීමේදී දක්වන දුර්වලතාවය අවම කර ඊට අදාළ කුසලතාවයන් සංවර්ධනය කිරීම ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විෂයේ රූපණ ශේෂ්ත්‍රයට අදාළව ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීමේදී හැඩතල හඳුනා ගැනීම හා නියමිත ස්ථානයට යොදා ගැනීමේ හැකියාව සංවර්ධනය කිරීම ආහාර හා පෝෂණ කොටසේ ඇති වර්ගීකරණ සටහන් නිවැරදිව පිළිවෙලට ගැළපීමේ හැකියාව සංවර්ධනය කිරීම ගෘහ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ගේ සුළු කෑම වර්ග සැකසීමේදී ඇතිවන දුර්වලතාවය මගහැරවීම විසිතුරු මැහුම් ක්‍රම නිවැරදිව මැසීමේ කුසලතාවය වර්ධනය කිරීම ගෘහ ආර්ථික විද්‍යාව විෂයේ මැහුම් ක්‍රම අතරින් විසිතුරු මැහුම් ක්‍රම 4ක් නිවැරදිව මැසීමේ කුසලතාවය වර්ධනය කිරීම ගෘහ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ගේ මූලික මැහුම් ක්‍රම නිවැරදිව මැසීමේ හොරුව ඇති කිරීම ආහාර හා පෝෂණ කොටසේ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙර සූදානම් ක්‍රමානුකූලව සංවර්ධනය කිරීම ආහාර කැපීමේ උපකරණ නිවැරදිව භාවිතා කිරීමේ හොරුව සංවර්ධනය කිරීම ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විෂය හදාරන සිසුන්ගේ
इलेक्ट्रॉनिक उपांग भावितेन परिपतयन सकस्कर सरल निर्माण किरीमे हेकिया वर्धने किरीम गुहार्थिक विद्याव हदारन सिसुन्गे प्रायोगिक क्रियाकारकम सिदु किरीमेदी संपत् कलमनाकरणे संवर्धने किरीम मेहुं क्रम असुरिं उपांग निर्माणे किरीमे कुशलतावे संवर्धने किरीम प्रायोगिक क्रियाकारकम वलदी मुलुतेन्गे गृह विदुलि उपकरण हंदुनागेन कलमनाकरणे कर गणिमिन भाविता किरीमे हेकियाव संवर्धने किरीम विसितुरु मेहुं क्रम पहाक निवरदिव मेसीमे नोहेकियाव मगहरवा गैनीमट अवबोधे लबा दीम प्रायोगिक क्रियाकारकम वलदी मुलुतेन्गे गृह विदुलि उपकरण हंदुनागेन कलमनाकरणे कर गणिमिन भाविता किरीमे हेकियाव संवर्धने किरीम सुलुकैम वर्ग सैदीम कनहि अनवबोधेन कटयुतु करन सिसुन्गे सुलुकैम सकस्किरीम पिलिबद अवबोधे वर्धने किरीम मौलिक मेहुं क्रम तुनक मेसीमे हेकिया वर्धने कर गैनीम मेहुं किहिपयक असुरिन निर्माण सकस्किरीमे कुशलतावे वर्धने किरीम निर्माणशीली क्रियाकारकम वैडि दियुनु किरीम तुलिन विषय कनहि अति अवधाने वैडि किरीम प्रायोगिक ताक्षणिक कुशलता विषय हदारण सिसुन्गे कुशकर्म हा आहार ताक्षणिक श्रेष्ठवट अदाल क्रियाकारकम वलदी दक्वन दुर्बलताव्यन अवमकर ईट अदाल कुशलताव्यन वर्धने किरीम गृह विद्युत उपकरण किहिप्यक निवर्दिव भाविता किरीमे कुशलतावे संवर्धने किरीम आहार हा पोषण कोटसे प्रायोगिक क्रियाकारकम क्रमवत्व सह कलमनाकारित्वेन यतुव सिदु किरीमट अवश्य कुशलतावे संवर्धने किरीम निर्माणात्मक क्रियाकारकम कुशलता संवर्धने किरीम विसितुरु मेहुं क्रम भावित निर्माण बिहिकिरीमे हेकिया वर्धने किरीम प्रायोगिक क्रियाकारकम संधा सक्रियव संबंध कर गनीम गृह विदुली उपकरण हा उपांग भाविता किरीमे कुशलतावे संवर्धने किरीम मौलिक मेहुं मेसीमे दुर्बलतावयन अवम करमें गृह उपांगयन निर्माणे किरीम मौलिक मेहुन निवरदिव मेसीमे दुर्लतावे मग हरिमिन कुशलतावयन संवर्धने किरीम प्रायोगिक ताक्षणिक कुशलता इगनुम लबन अवधाने अडु सिसुंगे अवधाने वेडि किरीम मीलंगट शारीरिक अध्यापन पाठमालावट अदालव क्रियामूल परीक्षणयट अदाल मातृकावन किहिपयक विमसा बलमु केटिदुर धावन क्रीडकयन्गे वेगे आश्रित शिल्पीय दक्षतावयन वर्धने किरीम दुरपैनीमे इसव्वे पियवरक इपिलीमे हेकियाव वर्धने किरीम सिसुन मल्ल क्रीडा पुहुनुवीम सदहा पैमिनवीमट दक्वन मेलिकम मगहरवा गैनीमट मेधियत्वीम पापंदु क्रीडावे पंदुवट पादेन पहरदीमे शिल्पीय क्रमे संवर्धने करमिन क्रीडा कुशलतावयन वर्धने किरीम यगुलिय दमीमे दक्षतावयन वर्धने किरीम सदहा मेधियत्वीम केटिदुर दावक इनगे दावन आरंभक कुशलतावे संवर्धने किरीम केटिदुर दावने आरंभे दावन चलन निसिलस दक्कीमे कुशलतावे संवर्धने किरीम वॉलीबॉल खंडायमे यटि अत्क्रमेट पंदुव लबा गनीमे हेकिया वर्धने किरीम हेल्ल विसिकिरीमे इसव्वे जवय इरियव्वे शिल्पीय दक्षतावलट दुर्लता पेन्नन बेविन ए मगहरवा गनीम हा संवर्धने किरीम उडुवत एसवीमे दक्षतावे निर्माणे हा वर्धने किरीम मल्ल क्रीडा क्रियाकारकम संधा सहभागीत्व वर्धने संधा मेधियत्वीम वॉलीबॉल क्रीडावे पंदुव लबा गनीमे दक्षतावेट अवश्य समायोजने वर्धने किरीम कौपेत्त हेल्ल यगुलिय विसिकिरीमे जव इरियव कुशलतावे संवर्धने किरीम वॉलीबॉल क्रीडावे प्रहारे नेमति दक्षतावे वर्धने किरीम उसपैनीमे क्रीडाव यटते आरंभक धावने निवरदिव सिदुकिरीम मौलिक दरागनीमे हेकियावन शक्तिय वेगय नम्यतावयनि कुशलतावयन वर्धने किरीम दिवीमहा पैनीमे क्रियाकारकम संधा सहभागीत्व वर्धने किरीम हेल्ल विसिकिरीमे इसव्वे जव इरियव्वे शिल्पीय दक्षतावलट दुर्लतावयक पेन्वीम मगहरवा संवर्धने किरीम वॉलीबॉल क्रीडावे उडु अत्यसवीमे दक्षतावे वर्धने किरीम पापंदु क्रीडावे एकतन सिट हिसेन पंदुवट पहर दीमे निवरदी इरियव्व भाविता किरीमे हेकिया वेडिदियुनु किरीम
දාවන තරඟ ඇරඹුම් ක්‍රමයක් වන කුදු ඇරඹුම ලබා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම නෙට්බෝල් ක්‍රීඩාවේ ශිල්පීය දක්ෂතාවයක් වන පන්දු හුරුව සංවර්ධනය කිරීම වොලිබෝල් ක්‍රීඩාවේ පන්දුව ගොඩ ගැනීම ආශ්‍රිතව පවතින මැලිකම් මඟ හරවා සංවර්ධනය කිරීම නෙට්බෝල් ක්‍රීඩාවට අදාළව පන්දු හුරුව හැකියාව වර්ධනය කිරීම වොලිබෝල් ක්‍රීඩාවේ පන්දුව පිරිනැමීමේ ශිල්ප්‍රිය ක්‍රමය සංවර්ධනය කිරීම වැරදි ඉරියව් මඟ හරවා නිවැරදි ඉරියව් පවත්වා ගැනීම කෙරෙහි යොමු කරලීමට මැදිහත් වීම කරාතේ ක්‍රීඩා කණ්ඩායමේ සිසුන් සඳහා උෂ්ණත්ව ප්‍රබෝධන ව්‍යායාම් කිරීමේ රුචිකත්වය ඇති කිරීම ධාවන ශිල්පීය දක්ෂතා ඉදිරිපත් කිරීමට ඇති හැකියාව වර්ධනය කිරීම නෙට්බෝල් ක්‍රීඩාවේ දක්වන දක්ෂතා සංවර්ධනය කිරීම නිවැරදි ශිල්පීය ක්‍රමයට අනුව තුම්පින්ම පැනීමේ කුසලතාවේ සංවර්ධනය කිරීම නෙට්බෝල් ක්‍රීඩාවේදී පාද හා පන්දු ලෙසලෙස හතුරුවා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම නොසන්සුන් ලෙස හැසිරෙන සිසුන්ගේ සමාජීය යහපැවැත්ම සංවර්ධනය තුලින් අධ්‍යාපනයේ ඉහළ නැංවීම කැටි දුර ධාවනයේ යෙදෙන සිසුන්ගේ ආරම්භක ධාවන චලන ලෙසලෙස දැක්වීමේ කුසලතාවේ වර්ධනය කිරීම කැටිදුර ධාවකින්ගේ ධාවන ආරම්භක කුසලතාවයන් සංවර්ධනය කිරීම